එම අපි ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටිනවා අද රාත්‍රී වෙනකොට මේ ප්‍රශ්නේ කරුණාකරලා විසඳන්න. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ එතුමා. එතුමා තමයි අපේ නියෝජිතයා, එතුමා තමයි අපේ නායකයා, එතුමා තමයි අපේ අගමැති, එතුමාව අගමැති කරන්නේ. ඒක ඔබතුමාගේ ව්‍යවස්ථාපිත වගකීම. ඒක ඔබතුමාගේ යුතුකම්. අපේ පක්ෂය මේ කාරණේ බෙදිලා නැහැ. අපේ පක්ෂය අනාගතය ගැන තීරණ ගන්නේ අපි. ඒ නිසා කරුණාකරලා රනිල් වික්‍රමසිංහ එතුමාව අගමැති කරලා අමාත්‍ය මණ්ඩලයක් හෙට වෙනකොට පත් කරලා මේ ආරවුල සම්පූර්ණයෙන් අවසන් කරන්න. ඒකාධිපති හිතුවක්කාර වැඩපිළිවෙලට මේ රටේ ඉඩ නැති බව, මේ රට නීති ආධිපත්‍ය තිබෙන ශීලාචාර රාජ්‍යයක් බව අපි ඔප්පුවේ සටනේ විශාලම ජයග්‍රහණයක් ලබා ගත්තා. මේ රටේ නීති ආධිපත්‍ය තිබෙනවා, අධිකරණයේ ස්වාධීනත්වයේ තිබෙනවා කියන එක ගැන අපිට හැමදාම විශ්වාසයක් තිබුණා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතුවක්කාර වැඩපිළිවෙලත්, මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායම නීති විරෝධීව දුහුරේ රැඳී සිටමින් මේ රටට කරපු විනාශයත් වැළැක්වීම සඳහා ගරු අභියාචනාධිකරණයේ විසින් අත්හිටවීමේ නියෝගයක් අද දින නිකුත් කරා. ඒකේ තේරුම මහින්ද රාජපක්ෂටවත්, ඔහුගේ ඊනියා අමාත්‍ය මණ්ඩලයටවත් කිසිම දෙයක් මේ මොහොතේ ඉඳලා කරන්න බෑ. අතර මොවුන් කරපු දේවලුත් නීති විරෝධී, මේ මොහොතේ ඉඳලා කොහොමත් කරන්න බෑ. දැන් ඒ අනුව අපි විශාල ජයග්‍රහණයක් ලබලා තිබෙනවා. මේ රටේ රජයේ සේවකයන් සියලු දෙනාටම දැනුම් දෙන්න කැමති මේ මොහොතේ කිසිම ආකාරයක මේ අනීතික නියෝගවලට යට වෙන්න එපා. කිසිම පත්කිරීමක්, කිසිම මුදලක් මේ ඊනියා බලරහිත ඇමතිවරුන්ගේ, ඊනියා පොර අගමැතිගේ නියෝගය පිට කරන්න එපා. එහෙම කරොත් ඔබ අධිකරණයට අපහාස කිරීමේ වරද කරනවා. ඒ වගේ අපේ රජය 2015 බලයට පත් වුණාට පස්සේ අපි විශ්වාස කරේ නීති ආධිපත්‍ය. රටේ හැමෝටම නීතිය සමාන ලෙස සාධාරණව ක්‍රියාත්මක වීම. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය. අද ඒ අපි මේ රටේ ඇති කරපු යහපාලනයේ ප්‍රතිඵල රටේ පුරවැසියන්ට ලැබිලා තියෙනවා. විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය නොතක නීති විරෝධීව බලය රැඳිලා ඉන්න මහින්ද රාජපක්ෂ නීති විරෝධී අගමැතිවරයා, ඔහුගේ නීති විරෝධී අමාත්‍ය මණ්ඩලයත් රාජකාරී කරන්නේ නීති විරෝධීව කියන පදනම මත අදගරු අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවා. මේ මොහොතේ ඉඳලා මහින්ද රාජපක්ෂටවත් ඔහුගේ නීති විරෝධී අමාත්‍ය මණ්ඩලයටවත් එකම අස්සනක්වත් තියන්න බෑ. මේ මොහොත විතරක් නෙමෙයි, අත වශයෙන්ම ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා කරපු සියලුම දේවල් වැරදි. නමුත් අද අධිකරණයේ මේ ප්‍රශ්න විසඳුවේ නැහැ. අද අධිකරණයේ කිව්වේ මින් ඔබට මේ අයට රාජකාරී කරන්න දුන්නොත් මේ රටේ විශාල විනාශයක් වෙන්න පුළුවන්, මේ රටට හානියක් වෙන්න පුළුවන්, දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන්. එනිසා බලයක් නැති පිරිසක් අගමැතිවරය ලෙස පෙනී සිටිමින්, අමාත්‍යවරු ලෙස පෙනී සිටිමින් මේ කරන කටයුත්ත වහාම නතර කරන එක දැන් ඔබට පේනවා. මේ ගැන කයිවාර ගහපු රාජ්‍ය බලය අපි ඕන දෙයක් අපිට කරන්න පුළුවන් කියපු කිසි කෙනෙක් නැහැ අතහැරලා ගිහින්. ඉතින් මේ රටට මේ පහුගිය මාසෙක සුමානයක් තිස්සේ කරපු විනාශය අති විශාලයි. කෝටි ප්‍රකෝටි ගාණක් වෙනවා. ඒක අපිට මේකෙන් ගොඩ එන්න තවත් වසර ගාණක් ගත වෙයි. මේ රටට අපකීර්තියෙන් ගොඩ එන්න තවත් වසර ගාණක් ගත වෙයි. නමුත් මම හිතනවා මේ අරගලේ ඔක්තෝබර් 26 වෙනිදා අනීතිකව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමෙන් ආරම්භ කරපු මේ අරගලේ ජයග්‍රාහී තත්වයකට අපි පත් කරගත්තා.